වටිනාකම් පිළිබඳව තියෙන ආකල්පය වැරදි. කට්ටිය දෙනවා වටිනාකම් කියලා කියන්නේ මේවා. පිස්තෝලයක් නේ ගහගෙන ඉන්න එක. ඔය හිටි සමහර අය දවි ගබඩා තියන් හිටියා වගේ පේනම ඔයාලා බලපුවම නේ 7යි 9යි. ඒතර ඒවා තමයි සමාජ වීරකම් සමාජ වටිනාකම්. කවර ආකාරයෙන් ධනෙ උපය ගත්තත් කමක් නැහැ ධනෙ තියෙනවා නම් සමාජ වටිනාකම්. ඒ නිසා අපේ සමාජ විශේෂම මම හිතන 1977න් පස්සේ අපේ සමාජයේ මේ වටිනාකම් පිළිබඳව තිබුණු ආකල්පය නරකම තැනට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි සමාජයක් ගොඩනගීමේදී වැදගත් දේ තමයි අලුත් වටිනාකම් අපේ සමාජය නිර්මාණය කරන්න ඕනේ. කෙනෙක් පරිසරයට හානි නොකර ජීවත් වීම අලුත් වටිනාකම. කෙනෙක් සමාජයේ තිබෙන රීති පද්ධතිවලට අනුගත වී ජීවත් වීම අලුත් වටිනාකම. කෙනෙක් නීතියට අනුගත වෙලා ජීවත් වීම වටිනාකම. හැබැයි අපේ රටේ මේ වටිනාකම. ඔබ හිතන්න දැන් ඔය එනවනේ සමහර අය මේ වංචා දූෂණ කිව්වට මේ කාර් වගේක් අල්ලන් යනවා කියලා කතාවක් එනවනේ. මම දෙක කියන. කාර්ද ලොකු මොහරකම්. අපි දන්නවා කාර් ලොකු මොහරකම් නෙවෙයි. හැබැයි මේක ජාලයක්. දැන් හොයන් යන මේක ජාලයක්. මේක තිබුණු ජාලයක්. මොකද්ද? එතන තියෙන ප්‍රශ්නයක්. මොකද්ද එතන තියෙන ප්‍රශ්නේ? අපි සාමාන්‍ය පුරවැසියෙක් වාහනයක් ගේනවා නම් රේගුව හරහා ගේන්න ඕන. තමන් එහෙමනේ බදු ගෙවල. හැබැයි ඒගොල්ලන්ට රේගුවෙන් වාහන පන්නලා ගේන්න පුළුවන් ඒගොල්ලන්ට. සාමාන්‍ය පුරවැසියෙක් වාහනයක් පාරේ දුවනවා නම් එයා ලියාපදිංචි කරන්න. හැබැයි ඒගොල්ලන්ට පුළුවන් ලියාපදිංචි නොකර වාහනයක් පදින්න. ඒක ඒගොල්ලන්ගේ කල්චර් එකක්. ඒ කණ්ඩායම හොයලා බලමු. ඒක පොඩි කල්චර් ආවේ අපි බට් කරපු වාහනයක් පන්නපු වාහනයක් මේ රෙජිස්ටර් නැතු අංක නිකන් මොකද්ද ගරාජ් නම්බර් එකකින් මේක දුවන්නේ මම අංකතාව අන්න ඒගොල්ලෝ නිර්මාණය කරපු තියෙන වටිනාකම. හැබැයි සමාජයට ඕන වටිනාකම මොකද්ද? නිසි පරිදි රේගුවෙන් ගෙන්නලා නිසි පරිදි වාහනය ලියාපදිංචි කරලා නිසි පරිදි බදු ගෙවලා විනයානුකූලව පාරේන. ඒක වටිනාකම් බවට පත් වෙන්න ඕනේ. අන්න එතනින් තමයි මම කියන්නේ මේ සමාජ නිර්මාණය. එඳ මේ දේශපාලකයන් විසින් අපේ රට වටිනාකම් කියලා දීලා තියෙන්නේ නීතිය කැඩීම වටිනාකම. එනිසා මම හිතනවා මේකේ ප්‍රධාන වැඩ කොටස මේ දේශපාලන සංස්කෘතිය තියෙන. එනිසා අපේ රට අධ්‍යාපනයේදී මම හිතනවා මාධ්‍ය අපේ පොදු සමාජය සාහිත්‍ය මේ ඔක්කොගෙම නව වටිනාකම් හර පද්ධතියක් අපේ සමාජය ස්ථාපිත කළ යුතුයි. දේශපාලන අධිකාරියෙක් හැටියට ඒ නව වටිනාකම් හර පද්ධතිය ගැන අපිට අර්ථකථන නැහැ. අපිට ප්‍රමාණක් නෙවෙයි මම කියන. අපේ අධ්‍යාපනයේ නව වටිනාකම් හර පද්ධතිය, අපේ මාධ්‍ය නව වටිනාකම් පිළිබඳ හර පද්ධතිය, අපේ සමාජයේ නව වටිනාකම් පිළිබඳ හර පද්ධතියකට අපේ රට පරිවර්තන පුළුවන්. ඒකට හැබැයි දැඩි තීරණ ගන්න නායකයෙක් ඕන. අපි ගන්නවා. මතක තියාගන්න. හරිද මම එදා ඒ වෙලාවේ කිව්වා අපිට ජනතාව බලය දුන්නේ මොකටද? අපිට ජනතාවට බලය දුන්නේ මේ තියෙන ගඟ මේ විදිහටම ගලාගෙන මේකේ බෝට්ටු පැදපැද උරු පැදපැද ඉන්න නෙවෙයි. අපිට බලය දුන්නේ මේ විනාශකාරී මාවත හරවන්න. ඒක හරවන්න අපි බලය උපයෝග කරගන්න නැත්නම් ඒක ජනතාවට රෙහිවීම. ඒ නිසා මේ ගඟ නිවැරදි දිසාවට යොමු කර ගැනීම සඳහා තිබෙන බලය පාවිච්චි කරනවා. ඒ නිසා මේ බලය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ අදාළ දේශපාලන බලවේගයේ ඒ ශක්තිමත් භාවය අවශ්‍යයි. දැනට ජනාධිපතිවරයා 3 දෙනෙක්ගේ කැබිනට් මණ්ඩලය. හරිද? අපිට දැන් අපේ අභියෝගය තමයි අපි බාරගත් වගකීම තමයි මේ ජනාධිපතිවරයාත් මේ 3 දෙනාගේ කැබිනට් මණ්ඩලය බාරගත් වගකීම තමයි මේ සංක්‍රමණීය කාල පරිච්ඡේදය අඩාල වෙන්නේ නැතුව වැටෙන්නේ නැතුව ජනතාවගේ ජන ජීවිතයේ එදිනෙදා අවශ්‍ය ආකාරයෙන් පවත්වාගෙන යමින් මෙහෙව ගැනීම තමයි අපි මහචන්ද දක්වා අපි කාර්යය. ලොකු පරිවර්තන ලොකු හැරවුම් වලට අපි කාලය වැය කරෙත් නැහැ කාලය වැය කරන්නත් නැහැ. ඇත්තගත්තු. හරිද? 3 දෙනෙකු ගැමති මණ්ඩලයක් නේ. ඉතින් අපි මුහුණ දුන්නේ මේ සමාජය බිඳ වැටෙන්න ඉඩ නොදී අඛණ්ඩතාවයෙන් මේක පවත්වාගෙන ඉන්න ඕන. මම හිතනවා මේකේ ප්‍රධානම හැරවුම ඉන්නේ පාර්ලිමේන්තු ඡන්දින් පස්සේ. නොවැම්බර් 21 න් පස්සේ.